ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ 149 කොටස් සහ එහි පරිපාලනයත් ගුවන්තොටුපළ මෙහෙයුම් වලින් 149ක් හා එහි පරිපාලනය සඳහා ආයෝජනය කිරීමට කැමැති ආයෝජකීන්ගේ යෝජනා කැඳවීමට තීරණය කළ බව විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා පවසනවා. රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට පහසුකම් සැලසීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නව ප්‍රභූ ගේට්ටුවක් විවෘත කරන බව විදේශ රැකියා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. තම ගිනුම අනුකරණය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හෝමාරු වන පණිවිඩවලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපතිනි ජූලි චං ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට දඬුවම් කරන ලෙස ඉල්ලා අභියාචනා අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. බොරතෙල් ඛනිජ තෙල් නිෂ්පාදන සහ ගල් අඟුරු ප්‍රසම්පාදනයන් සඳහා කාරක සභාවක් පත් කරන ලෙස බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා. තවත් පුවත් දැනගන්න අද ගැසුම් සමග දිගටම රැඳී සිටින්න.